ಲಕ್ಷ್ಮಿ ಕುತಾಲ ಹಾಸಿದ
ඔමාචා මේ ලෑස්ති කරනවා. හෙලෝ. ආ ඔව් තාත්තේ. නෑ නෑ මේ ලෑස්ති වෙනවා. නෑ මම ලෙච්මිට ගේවලා ගන්න කියලා පුතාව ඔහේ ගෙනල්ලා බස්සලා යන්නේ. අනේ තාත්තේ මට නම් බැහැ ලෑ ගෙදර යන්න මාත් නම් මන් තියන්න මන් තියන්න. හරි හරි. කොදෙන්නෝක. එහෙම කියලා කොහොමද? ම්? අනේ තාත්තේ මට නම් බැහැ ලෑ ගෙදර යන්න. එහෙනම් හෙටලා ඉන්නවද? බෑ මාත් එනවා තාත්තත් එක්ක යන්න. මම යන්නේ වැඩටනේ පුතේ. ගිනිවාඩු කාලේ කිව්වනේ මේ නිවාඩුවට එක්ක යනවා කියලා. පුතාව මම එහෙ එක් කරන් ගියාම මට වැඩ කරගන්න දෙන තු කරදර කරනවානේ. නෑ මම තාතර කරදර කරන්නේ නෑ. අපි යන්නේ කැලෑවට. හරිද? හ්ම්. එහෙ ඉන්න එක එක જાති සත්තු. හ්ම්. ඔය මේ වගේ එහෙම දුවන්න පයින් එහෙම ලෑස්ති වෙන්න එපා. හ්ම්. හැබැයි එහෙම කරොත් මං කෙලින්ම ගෑනල බසනවා සියලා ගෙදර. හා. එහෙනම් මාවද එක් කරගෙන යනව නේද? හ්ම්. බද්දුව කෑ ගහන්නේ අල්ලපු ගෙදරේ කොහෙද යන්න හදනවා ඒගොල්ලෝ කොහෙ ගියාම අපිට බද්දු දුව ගිහිලා දුවගේ වැඩක් බලා ගන්න අපේ වැඩ අපි තමයි බලා ගන්න ඕන ඔයා මෙන්න මේ ගිහින් කුස්සෙන් තියන් සමී මාතය අපි ගිහිල්ලා එනකන් ගේ හොඳට බලා ගන්න ඕනේ. ආ. ඔය අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩුවට එහෙම යනෝ නෙමෙයි. අයියෝ. නෑ මාතය. මම නම් රණ්ඩුවට යන්නේ නෑ. මේ ගෑනු එකලා තමයි නිකන් කටුවත්තක් වගේ පැටලි පැටලි එන්නේ. ඒක නම් මම දන්නවා. ඒ වුණාට පුළුවන් තරම් පාඩු වෙන බලන්න. ආ හොඳයි මාතය. අර බෝම්බේ නම් තියලාද කොහෙද යන්නේ? ඒගොල්ලෝ යන්නේ නම් ට්‍රිප් එකක් වගේ. ඒකට ඔයා නිම්මැදියෙක් වගේ ගේ ඇස්සටම වෙලා ඉන්නවා. කොහෙවත් යන්නේ නැහැ. චමරි, ඒ මිනිස්යාගේ රස්සාව කැලේට ගිහිල්ලා සත්තුන්ට බෙහෙත් කරන එක. ඒකයි රස්සාවට යන ගමන් දරුවවත් එක්කයි යන්නේ. එයාගේ වයිෆ් ජීවතුන් අතර හිටියා නම් වයිෆ්වත් එක්කගෙන යයි. හරි හරි. හෙට උදේ මම වැට යනකොට ඔයත් දුවත් ලෑස්ති කරන් එන්න මගෙත් එක්ක යන්න. එහෙම නැත්තම් විරාජ්‍ය වයිෆ් වගේ එලෝ යන්න. හිතේ ඇති මාව මරා ගන්න. ඒවනම් කොහෙද? නේ මගේ කරුමේ. කොච්චර හොඳ විවාහ යෝජනාවද? මගේ කරුමෙට මම මේ මිහිට කැමති වුණානේ. අයියෝ මං කරගත්ත මෝඩකම. අන්න තාත්තේ අර එලිපත්. අර අර අපේ ස්කූලේ ටීචර් අපිට කියලා දුන්නා. ෂා, very good. පුතා. ඒ තාත්තේ. අර බලන්න. අර. දන්නව නේද මොකද කියලා? එයාව දන්නේ නැත්තේ කවුද? එයාට මම තාප පින්නන් නම් ලැසන මෙවෙරින් අපි ඉති පරක් වෙයි කියලා. ආ මේ බබත් ඇවිත් ඉන්නේ. මං දයාපාල. මේ තමයි මැනිකා. හලෝ. මෙතන සුද්ධ පවිත්‍ර කරගෙන සර්ගේ කැම්බින් බලාගෙන ඉන්නේ. මෙයා තමයි සර්. බේබි කොහොමද මේ පලාත? හොඳයි සර්. මදුරු හැමින් ඕනේ. නෑ මදුරු නෑ සර්. ડોක්ටර් යන්න නේද? මේගොල්ලෝ බට්ටි ගෙනත් දෙයි. මම බට්ටි අරගෙන එන්නත්. සර් ඒ කැමරේ මොනවද හදන්න ඕනේ?
එහෙම කියලා විශේෂයක් නැහැ. ඔය ගමේ විදිහට හදන ඕන කෑමක් කනවා. සර් එහෙමනම් මම රැට කෑම ගෙදරින් හදාගෙන ඉන්නද? ඇයි? ඩොක්ටර් මෑන්ට පොඩි බබෙක් ඉන්නවා. ආ. එහෙම කරදරයක් වෙනවා නම් මම කෑම ටික හදාගන්න. නෑ කමක් නෑ සර්. අපි තිතින් තුන්වෙනිදම කෑම හදන එකනේ. අනික ඉතින් මගේ රස්සාවනේ සර්ලට කෑම දෙන එක. මගේ රස්සාවත් ආරස්සා කරගන්න දෙපෑනේ. අපි මෙන්න මේ හරිය මේ කූඩාරම අටව ගමුවා. අම්මේ අටවන්න. අම්මේ එහෙම අටවල හරියනවද බං? අපි හැමදාම එක එකයි ගෙවල් ගාන යන්න ඕනේ. අපිටම කියලා අපේ තැනක් හදාගමුකෝ. දැන් ඔබ මෙතන සදාකාලික ළඟින්ද හදන්නේ? නෑ බං නිදානේ හම්බෙනකම් විතරයිනේ. මේක නම් ඒ තරම් ලේසි නෑ පුතෝ. මේ එහෙමනම් නිදානේ හම්බෙනකම් යහතින් නිදාගන්න එපා. කූඩාරම ගන්නම්. ඔන්න ඔය ගනි. හතවදෙල ගැට කපා. අල්ලම හරි. අද මං ඔක ගැට ගහපන්. ගැට ගහනවා තමයි. අලම Good morning. Good morning, doctor. යංගේ ඇතුළට. එහෙම කියලා බෑනේ. අපි මේක කොහොම හරි කරන්නම් වෙනවා. මොකද මේක අපේ රාජකාරිය. ඒ වගේ ડોක්ටර් මේ වෙන්නකොට අපේ වනජීවි නිලධාරීන් කී දෙනෙක් කියලා මරුන් කෑවද? තාත්තේ තාත්තේ මම බෝලේ ගන්න යනකොට හරි වැඩක් උනානේ. තා. ගිහලා කාමරට ලයින්න. මම වැඩක්නේ. නෑ තාත්තේ මම බෝලේ ගන්න යනකොට මොනවද දන්නවද උනේ? මම ඔයාට කියලා තියෙනවා තාත්තා වැඩ කරන දාට කරදර කරන්න එපා කියලා. නෑ තාත්තේ මම අර ගහ ළඟ වැටලා තිබ්බ බෝලේ ගන්න යන්න කාමරෙට. නෑ තාත්තේ මම යනකොට මං වාට කිව්වනේ. මං කියන දේ අහන්න නැත්තම් ගිහලා අචිල ඇදලා ඇරලවනවා. අනේ තාත්තේ යන්න කාමරෙට. පුතා මොනව හරි කියන්න හදනවා වගේ. ඔයාගේ හැටි. ඕක ඔත්‍රිම නැවතු නැත්තම් ලොකු කතාවක් වෙනවා. පොඩි කාරේ ડોක්ටර්. අපි දැන් මොකක් ගැනද කතා කර කර ඉතින්? පුතා ඔයා නිදිද? ලෑස් වෙන්න ගමනක් යන්න. අයි ડોක්ටර් පුතා නිදිද? ඔව්. ඉතින් හොඩාගෙන යන්නකෝ. ඕනේ නැහැ. ඔහොම පය දෙක තුනක් නිදාගත්ත දෙ. අපි යමුද? ආ යා. පුතා නැකිලා තාත්තා හොයන්නේ නැද්ද? දරුවට දැන් මට වගේ පාළුව තනිකම හොඳට පුරුදුද? යා. යා. අපි ගිහිල්ලා ඉක්මනට එමු.
පැටියෝ. 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 අම්මා ළඟට යන්න පැටියෝ. ඔයාගේ අම්මට ඉන්ජෙක්ෂන් එකක් ගහන්නයි කියලා. තාත්තා ඔයාව දැක්කොත් ඔයාටත් ඉන්ජෙක්ෂන් එකක් ගහයි. ඒ නිසා ඔයා තාත්තෙද්දි හැංගිලා ඉන්න. මං ගිහලා තාත්තට කියලෙන්න. අයියා පස්සෙන් එන්නේ. ඔයාට තනියම ඉන්න බයද? අම්ම නැති නිසා මගෙත් අම්මා නැහැ. ඒ නිසා අපි දෙන්නම එකයි. තාත්තා මාව එක්කන් ආවේ කැලේ ගිහිල්ලා දඟලන්න එපා කියලා. සතු වෙනවලු. තාත්තා දන්නේ නැහැ. සතු හරිම අහිංසකයි. තාත්තා ඉන්නේ මම යන්න ඕනේ. තාත්තා මාව එක්කන් ආවේ කැලේ කොහෙවත් ඇවිදින්න එපායි කියලා. අන්න තාත්තා නෝ මම ඉක්මනට යන්න ඕනේ. තාත්තට අහුනොත් එහෙනම් මටත් එක්ක බනිනෝ. වෙනකම් බලලා අඩු නොවුනොත් බෙහෙත් වෙනස් කරමු. හොඳයි ડોක්ටර්. පුතා තාම නිදි දන්නේ නැහැ. තාම නිදි හැදේ. එහෙනම් මම ගිහලා එන්න. ඕකේ ડોක්ටර්. පුතා පෙන්නෙත් අතුගානව අතුගානවා කියලා අපේ වත්තර කුණු දාලා හරිනවද? අනේ මේ මේවා අපි දාපු ඒවා නෙවෙයි මේව. ඔගලන්ගේ පැත්තේ ගස්වලේ වැටිච්ච ඒවා. අනේ මේ මං හොඳටම දැක්කා ඔය වත්තින් නම් මේ වත්තර කුණු දානවා. බොරුවට කෑ ගන්න එපා අයියෝ. සරිය කිව්ව තේරෙන්නේ නැද්ද? මේ ඔක්කොම ඔගලන්ගේ පැත්තේ ගස්වලේ වැටිච්ච ඒවා. ඒත් මම කටවාගෙන අතුගානව ඔයවට බලිනවා. මේ වැඩකාරී විදිහට ඉන්නවා. නෝන හමු වෙන්නේ නැතුව. අයිය ඔයා තමයි නෝන හමු වෙන්නේ නැතුව වැඩකාරිය වගේ වෙන්නේ. අපි නෙවෙයි. කියනවා නේද මේකී හාම්පුතා නැතිකොට මේ කියන හාම්පුතා වෙන්න. ඔයාට හොඳ වැඩේ. අහගත්ත නේ හොඳට? අනේ මේ කටවහගෙන ඉන්නවා. ගෙදර දාලා තන්නේ මෙන්නයි හැදුවේ මං අඬලා අඬලා තමයි මේ ආවේ ඔයා කැමතිද ආච්චිලා ගෙදර ඉන්න මං නම් කැමති නෑ සීයා මට සෙල්ලම් කරන්න දෙන්න ටීවී බලන්න දෙන්න වැඩ නිදිමත නැද්ද මට නිදිමත නෑ අපේ තාත්තා කිව්වා වැඩිය එළියට පහලට බහින්න බයි කියලා තාත්තා නිකිටින් ඉස්සලා මම යන්න ඕනේ ඕ මෙච්චර වෙලා කතා කර කර හිටියා කොහෙද මට ඔයාගේ නම හරියට අහගන්න බැරි වුණානේ අන්නේ තාත්තා තාත්තා හැරි තාත්තා හැරින් ඉස්සෙල්ලා මම යන්න ඕනේ මම යනවා
හෙට තාත්තා ගියට පස්සේ මං එන්නම්. ටටා. මං එන්න ටිකක් පරක් වුණා. ආ, ඒකට කමක් නැහැ වෙලික. ළමයාට සනීප නැති වුණා සර්. ආ. එහෙනම් කැමරේ ග්ලාස් එක ගලවන්න කියන්න. හොඳයි. සර්, ඊරිදෙන අලිදෙන මරා දාලල. ඇත්තටම සර්, අලි අම්මා මැරුණාට පස්සේ අලි පැටියා අම්මගේ ළඟටම වෙලාලු ඉන්නේ. ඒත් මේ අලි පැටියා නම් පලාතකවත් නැහැලු. ඒ අලි පැටියාගේ කනකුත් නැහැලු. පොඩි කාලේ කොටියක් කන කඩා කාලා. වනජීවියෙක්ෙන් තමයි කනට බෙහෙත් කරලා තියෙන්නේ. හලෝ. ඔයා කෑම කනවද? තාත්තේ. හ්ම්. අලියම්ම නැති වුණාම අලි පැටියට කවුද බත් දෙන්නේ? ඒගොල්ලෝ බත් කන්නේ නැහැ නේ පුතේ. ඒගොල්ලෝ කන්නේ ගස්වල අතු, කොළ, පොතු, තනකොළ. ඒවනේ කන්නේ. මම අතරමං වෙච්ච පැටව වනජීවිකේ මාමලට හම්බුනහම ඒගොල්ලෝ ගෙනල්ලා ලොකු බෝතල් වලින් කිරිපොල ලොකු නම කැලේට කියලා දාන. සර්, කැම ටික ලෑස්ති. බබාට තේ ටිකක් හදලා දෙන්නද? එපා. මට කිරි එකක් ඕනේ. ඉන්න මං හදලා දෙන්න. එපා. මට අද තාත්තගේ ඇතින්ම කිරි එකක් හදලා ඕනේ. මොකද මේ කාදාව නැතුව කිරි බොන්නේ හිතල? හ්ම්. ඒකත් මගේ අතින් හදලා? මොකද? මගේ තම්ම නෑනේ. මක් නෑ සර්. මම බබාට කිරියක් හදලා දෙන්න. එපා මිනිකා. මිනිකා විතරයි. හොඳද? දරුවට තනිය පනේ. හොඳමයි. මේක වහන්න පුතේ. ලබන්. ආ, බනර්. එන්න. ડોક્ટર ઈયા પેર බලන්න ගියේ සතාගේ තත්ත්වෙච්චර හොඳ නැහැ. හොඬ ගිල බලමුද? මම එන්න. පුතා. පුතා එනවා තාත්තත් එක්ක යන්න. මං හොඳ ළමෙක් නේ. අත්තගේ වැඩ වලට කරදර කරන්නේ නැහනේ මං. අත්ත ගිහින් එන්න. මං ඉන්න. ඒක දෙසි නෑ නේද බං?
දැන්ම ඔයදී කියන්නේ බිම ඉඳන් බිම ඉඳන් ඉන්නවට වඩා අමාරුයි නිදන් හාරන නිදන් ඉන්නවට වඩා අමාරුයි නිදන් හාරන මේ මැප්පේකේ හැටියට හරියට බලපන් හාරන තැන හරිද කියලා නැත උරුමිය වගේ හාර හරින්න වෙයි මෙහෙම ඉමින් මැනකොට ජීවිතේ කල්ලිකාර වෙන්න විතර වැඩි හොඳයි බම් පරණ පුරුදු හොරකම්ම කරගෙන හිටියා නේ ආ ඇයි ඒ දවස්වල පොලිසියට ආවුනම් අම්මා නම් ගෑනේ උඹේ මමතක අනේ හරි හරි ඉස්සෙල්ලා ඔය වැඩේ ඉවර කරපන්කෝ ආයකනේ ඔය සිටියෙම දීපන් පොඩ්ඩ දීපන් මේක ඉන්දියාවේ එකක්ද ලංකාවේ එකක්ද බං ඒ මොන රටක් වුණත් අනේ නෑ මං ඒකේ රටවල් ඕන දේ අප වලවල් අහන්න ඔන්න ඔය හානම බලන්න මගුලද්ද මේක දිහා බලන්නේ කෝ කෝ ඔක් ගණි කෝ කටි මං තේරව අප මගුලක් කරගන්න කියලා ආවා මතර නිදන් ආරන් ගණි දැන් ගන්න ඒකට හිනා ගන්න දිහා මේක අපා හෙන මේක නෑ මොකක්ද කො මේක වටනවා හිටපො මොකද තෝ තලන මේක වඩා හොඳ වහබනේ යන්නේකෝ අලමගෝ කාපි
ඔයා හරි නරකයි. ගේ ඇතුලේ කක්ක කරනවා පිප්පි කරනවා. මීට පස්සේ එහෙම කරන්නේ නැහැ. ආන් අර තියෙන බාත්รูම් එකට යන්න ඕනේ. හොඳද දඟයා? අන්න තාත්තේනෝ. මන්ට හැංගෙන්න. හැංගෙන්න. තාත්තේ. පුතා කෑවද? නෑ තාත්තේ මං කිරි එක විතරයි බිව්වේ. මොකද ඉස්සද්ද? දන්නේ තාත්තේ. තාත්තේ තාත්තේ. මොකද ඉස්සද්ද? දන්නේ තාත්තේ. තාත්තා තාත්තා කෑවද? නෑ පුතේ. කන්නේ හිටියේ නෑ. මේ තාත්තේ තාත්තා කොහෙද ගියේ? ගියා තුවාලේ සටපුට. මේ ටික කරා. ගන්න තුන ගන්න හරිය නැතු. නැගලුවේ නෑනේ. මුකුත් නැහනේ. මුකුත් නැහැ තාත්තේ. මම වොෂ් එකක් දාගෙන ඉන්නවා. තාත්තේ තාත්තේ ඔහොම ඉන්න මං ටක් ගාලා වොෂ් එකක් දාගෙන ඉන්න. පුතා. ගොරාරින් ඉන්න පුතා. නෑ නෑ මාත් වොෂ් එකක් දාගෙන ඉන්නම් තාත්තත් එක්ක කෑම කන්න. ගොරාරින් ඉන්න පුතා මමත් එන්න. තාත්තේ එළියට යන්න. මම මේක ඉන්න. ඔයත් මාර වැඩ ළඟ කරන්නේ. දංගේ වෝ ඔයාට සීතල ඇතිනේ මම පුරවන්නේ ලෙඩක් ගෙනාවා ඔයා දැන් ඈතට ගිහින් ඉන්න අපේ තාත්තට පේන්නින්න එපා තාත්තා ඉන්නකොට ඔයා වැඩිය පේන්නින්න එපා ඔය මොනාද ඔය කරන්නේ ඕගෙ ඉන්න තමයි ඔයාට දංගයා කියන්නේ ඕක දුන්නේ ඔයාට පෙරවන්න ඔය මොනාද කරන්නේ අයියෝ යාවක පොරවන්න දන්නේ නැහනේ අයියෝ යාවකේ මඩ ගන්නනේ මං ඕක දුන්නේ ඔයාට පෙරවන්නනේ පෙරව ගන්නකෝ ඉන්න මං ගැට ගන්න කෝ එහාට යන්නකෝ කෝ යා දඟලනවනේ පුතා අන්න තාත්තා ඔයා යන්න ඔයා යන්න මොකද දඟලුවේ කරන්නේ අර තාත්තාව යන්න ඔයා මොකද කියන්නේ ඔයාට මේ වෙලා තියෙන්නේ ජනාගෙට මට නුවණ දඟ කරන්න එපා කියලා එතම කියලා දාන අච්චිලා කියලා මම නුවණ දඟ කරන්න එපා කියලා ඕකටම එකගින් නැත්තේ අනේ තාත්තේ ආ හිංසකයි දෙවි පුතේ යන් වාහනේ දැන් මට බෑ මගේ අලුව දාලා යන්න. පුතා යන්න කල්පනාවක් නෑ වගේ. පුතේ ඔය සතුන් අපිට හිතන හිතන වලට වාහනේ දාගෙන අරගෙන යන්න බෑ. අනික බා ඔය සතු ගොඩාක් ලොකු වෙනවා. ගෙවල් වල ඇති කරන්න බෑ. එහෙනම් මං යාළුවත් එක්ක කැලේට වෙලා ඉන්න. පුතේ ඔයාට මං කියන දේ තේරෙන්නේ නැද්ද? ඉන්නලා කිව්ව වාහනේ මොකද්ද ඔයාට ඇත්තක ඔයතරම් තියෙන සම්බන්ධය? අපි දෙන්නම එකයි. එයාගේ අම්මත් නේ මගේ අම්මත්. පුතා දැන් තාත්තේ ගෙදර යන්නකො. පුතා ගැලපෙඩේට මං කිරි දීලා හොඳට බලා ගන්නම්කො. අංකල් අලිපැටියව බලා ගන්නවද? ඔව්. යම් පුතේ. වාටි ඉන්නවා විතරයිනේ. යා. දාගෙන වටන්නේ පුතේ පාරට තාත්තේ දැන් අපි මොකද කරන්නේ බලමු මොකද කරන්න පුළුවන් කියලා
මම බලන්න. අනේ තාත්තේ මාත් එන්නම්කෝ. ඔයාට බෑ බබෝ ආ ඉන්න පැත්තකට. මේ මාත් අල්ලු කරන්න. අනේ තාත්තේ දඟියා එනවා. ඔයාත් එන්න තල්ලු කරන්න. දඟයා ඔය මොනවද කරන්නේ? මේ දා තල්ලු කරන්නකෝ. යේ! කොහොමද තාත්තේ පෙවැඩ? පුතේ කොල්ල ගිහින් වාර නැගින්. රැවෙන්න කල යන්න එපානේ. අනේ තාත්තේ අපි අපේ දඟයවත් දාගෙන යමුකෝ. සත්තුන්ව අපිට ඕන විදිහට එහෙම වාහනේ දාගන්න බෑ පුතේ. තහනම්. මට දැන් තවත් කරදර නොකර ගිහින් වාර නැගින්. අනේ තාත්තේ අපේ යාළුව අපි හොයාගෙන ආවනේ. අපි ආව දාගෙන යංකෝ. මෙයාගේ අම්මන් නැති නිසා අපි මෙයාව එක්කන් යංකෝ. ගෙනියන එක නෙමෙයි පුතේ වැඩේ. පොලිසියට වුණොත් එහෙම. අනේ තාත්තේ අපි දඟයව අරන් යංකෝ. අනේ තාත්තේ අපි දඟයව අරන් යංකෝ. අමුතුබඹුරා අමතන්න අමතන්න. ඔය ඉන වාහන ස්පීඩ් එක වැඩි නතර කරගන්න. නේද? ඒක හොඳටම වැඩි. මොකද ඔච්චර වේගෙන් යන්නේ? මහත්තයාගේ නම මොකද්ද? විරාජ්. මහත්තයර දරකොලයන් නම් ලිය දෙන්න වෙනවා. හ්ම්? පෑන පුළුවන්. හ්ම්? මෙන්න මේක පොඩක් අලගන්න. ඇයිරණා? මගේ පෑන තිබුණා. සජන් මහත්තයා, පෑනක් දෙනවද? උදේ පෑන් ගේන්න අමතකුණා කියලා මගේ පෑන් ටික එනේ තිල්ල ගත්තේ. දැන් ඒක නැද්ද? පෑන් කනවද? මහත්තයා ළඟ පෑනක් තියෙනවද? තිබුණත් මට දරකොලයන් ලියාගන්න දෙයි කියලා හිතනවද? හ්ම්. මහත්තයා අදට යන්න කොහේන? හරි. පොට්ටික මේ මේ පොට්. යා බලපන්. ඉතින් جوا. මලකලියයි යන් ගිල බලමු.
දාලිය ගෙරියලිය හෙන හත දාලිය අපේ ඇඳුම් ටික අරන් ගියාට හෙන හතම ගහලිය ඈ ඔය අලි භාෂාවෙන් දෙස් කියලා හරියන්නේ නැහැ බං ඉතින් මොකද කරන්න කියන්නේ ඈ අපිටත් ලැජ්ජාවක් කියලා පොඩ්ඩක් දෙයක් තියෙනවනේ බං පිළිවහ ගන්න ක්‍රමයක් වහපන් නෑ ඕකට පාඩමක් උගන්වන්නත් එක්ක පිළිවහ ගන්න ඕනමනේ ඈ එමු කියලා හරියනවද බං ආ හරියන්නේ මේ මේ නැගිටින්නකෝ මේ මොකට මෙහෙම නිදා ගන්නවත් දන්නේ නැහැ මොකද මේ මහරෑ නිදාගන්න දෙන්නේ නැත්තේ මේ අල්ලපු ගෙදර මිනිස්සුර ගමන ගිහිල්ලා ඇවිල්ලා උන් අපේ ගෙදරට ආවේ නෑනේ ඒ මිනිස්සු ආවේ ඒ මිනිසුන් ගෙදරට අපිට මොකටද ඕවා මෙන්න මේ නිදා ගන්නවා අම්මියා කොහෙද නැති වැඩ කරන්න ගිහිල්ලා වාමේ දෙක් කරගත්තේ මෙන්න මේ පාඩුවේ මහරෑ නිදාගත්තා නම් ඉවරයිනේ අනේ ඔතන ඉඳන් අවවාද කරන්නැතුව ඇවිත් මාව උස්සන්නකෝ අයියෝ මොනවා කරගන්නවත් දන්නේ නැහැ අද යන්තම් ඔයා බේරලා තියෙනවා මන්නම් හිතුවේ බෙල්ලම කඩා ගනී කියලා ඔය බල බල ඉන්නතු මාව ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්නකෝ ඔයවත් යන්න ඕනේ නැහැ අල්ලපු ගෙදර පශු වෛද්‍ය කෙනෙක් ඉන්නේ එයාට කියලා අපි ඉන්ජෙක්ෂන් එකක් ගහගමු ඒක ඉතින් ගහන්න ඕනේ ඔයාට තමයි ඔව් ඉතින් ඔයත් එක්ක ඉන්නවට මටත් ගහන්න ඕනේ ජලබීති කාඩ ගන්න ඉන්ජෙක්ෂන් එකක්. හිතුවද මං පිස්සු බැලියෙක් කියලා? නෑ ඉතින් එහෙම හිතෙනවා නම් හිතාගන්න. මෙයා වුණත් බලා ගන්න ඕනේ. හොඳයි බේබී. ඔයාට පිප්පි කරන්න ඕන නම් ගේතුල කරන්නේ හොඳද? ලෙච්චමීට කියන්න ඕනේ. ලෙච්චමී මෙයාට පිප්පි කරන්න ඕන නම් මෙයා ගෙදරට පේන්න ගෙනියන්න එපා. හොඳයි බේබී. මම කාටවත් පෙන්නේ නැතුව මෙන්න මේ පැත්තේ ගෙනියන්න. ඔයා කාටවත් පෙන්නේ ඉන්න එපා. කවුරු හරි පොලිසිය මාමලාට කිව්වොත් ඔයාව කැලේට ගිහිල්ලා දායි. ඒ නිසා හොඳ දඟයා වගේ ඇතුළට වෙලා ඉන්න. ලැච්මේ. කැමරේ ක්ලාස් එක කරන්න. මේ වෙනවද පිටිපස්සේ? එනවරේ. මේ ඇඳගත්තා වගේ නෙවෙයි. ඒවා මෙව ඇනිනවා බම් මෙයන්ගේ. දී දින උද කල්පනා ලෙසයි දී දින නේ දැන් නම් අපි මෙලෝ යකිට හොයා ගන්න හම්බෙන්නේ අපේ ණයකාරිකුටවත් අපිව නම් හොයා ගන්න හම්බෙන්නේ යකෝ පුලාට වෙන්නම අපි හරි වෙනස් නේද බං බලව නේ උඹට නියම වැද්දා බං ආ ඒ කියන්නේ උඹ සුද්දා උඹ තමයි යකෝ නියම වැද්දා අම්මේ අම්මේ ඇයිදුව කවුද අපේ මේ කෙහෙල් ගහ කඩන දාලා හ
අනේ දෙයියනේ මේ හොඳට තිබෙච්ච පූවල පෙරේ නේද කවුද මේක කඩලා තියන්නේ කවුද ඉතින් අර කිමිසක්කා මේ ගහට කරපු අපරාධෙත් අපිට හෙන ගහනවා කවුද මේ ඇයි මොකටද අපිට බයින්නේ බයින්න බයින්න නෙමෙයි වටින ගහන්න මේ ඔයා දැක්කද මේ ගහ මං කැඩුවේක නිකන් අතේ ඇඟ උඩ පනින්න දෙපා හරිද ඇඟට පනින්න ඇඟට පනින්න හිතුවද මම ගෙම්බෙක් කියලා ඔයා නෙමෙයි නං කවුද මේ කිහිල් ගහ කැඩුවේ මං දන්නේ කොහමද අපෝ සුද්ධවන්ති මුකුත් නොදැන තෝත්ත බබා කෙහෙල් පැල මොනටද මෙතන හිටවගත්තේ වහලා උඩ හිටවන්න තිබුණානේ එතකොටමයි හොඳට පරිස්සම් වෙන්නේ පරිස්සම් කරගන්න හැටි තමුසේ කවුද මට උගන්වන්නේ මම දන්නවා හොඳට පරිස්සම් කරගන්න හැටි එහෙනම් පැල ගේ ඇතුළේ තියාගන්නකෝ කියනකන් තමයි හිටියේ අපිට ඕන දෙන අපි කෙහෙල් ගස් හිටවන්න අනික මේඩම උඹේ කියලා හිතුවද උඹගෙන් අවසර ගන්න මේ වැරදි කරේ කවුද කියලා හොඳට හොයාගෙන කතා කරන තේරුණාද ආනේ ඔයා නේද කෙහෙල් ගහ කැඩුවේ අනුන්ගේ දේවල් වෙන්ගත්තාම අපාය යනවා ඔයාට කවුරුත් කියලා දුන්නේ නැද්ද අපේ ටීචර් කියලා දෙනවා අනුන්ගේ දේවල් හොරෙන් ගන්න එපයි කියලා මං නම් කවදාවත් හොරකම් කරන්නේ නැහැ ඒ නිසා මට කවුරුත් හොඳ ළමයා කියලා කතා කරනවා මගේ අඳුකටනේ කොහමද අර එහෙනවද ඔයා ඉන්න ලෙච්ච මේත් බණුන් අහනවා අතාරින්නවා මං තාත්තාවන් කියනවා ඔයා කැලේට ගිහිල්ලා දාන්න කියලා ඈ මේ මූකර දොන්නක් කටු මං ගච්ඡන්නේ කොදොයි වනිලැත්ත කොනාවුර කටු හෙලමුල බැද්දේ මං පොජ්ජේ මං ගච්ඡනකට මේ ඌරල ඌර ඌර උකාලනවා ඇස්කොච්චුට මං දෝ ඇස්කොච්චර මං දෝ උනා මොනවද මේ කනවා කනවා කියන්නේ නං අපාකයි වගේ ඒ වගේ මෝණක් තමයි තියෙන්නේ වනිලැත්ත මේ ඔක්කොමල වනිලා සීර කියන්නේ වරිග පොද්දර නිඳා පොද්ද මං දෝ උනා සර පොච්ච මං දෝ උනා මේ මේ ගන මේ වෙන්න බෑ. ඒ ඔයාලා මේ පිස්සුම තා කරනවා. මේ අර මුළු කොළඹම තාප ප්‍රාම පොසස් ගහලා තිබුණේ. මේ අයිය කොහොක තේරෙන්න. මේ ඒවුරා යකෝ. ඌරා නෙමෙයි බං ඌරා ඌරා. නෑ නෑ ඒවුරා තමයි. නෑ නේද නේද. මේ ඒක මරිගන්නේ දඟලන්න බෑ. මොකද දඟලන්න බෑ. අපිට මොන වේල. ඒ කොණ්ඩේ දාකට දැක්කත් මේ රණවරා පොජ පොල් මයක් පිළැත්තු. ඇකුලි ගේ පොද්දට පද්දලා ඕනම් පොජ්ජ දෙකමක් මේ හූර්ලට දීප තේරුණා නෑ බොල වන්නේ අපිලැත්තලක් ඕනම් පොජ්ජ ඇඳුම් පළඳුම් පළඳිනා බොල විජේ කුමාර හූරා ලංකා අරුගම් පොජ්ජට මං ගච්චනකොට හුවේලැත්තෝ ඕනම් පොජ්ජ ඇඳගෙන හිටියා කපු කැටුවා තොපිලා කොළඳු ඇඳගෙන මන්ද කරුණා මන්ද කරුණා කියන්නේ මගුලක් කරනවා පිලි වහගෙන ඉන්න කොලෑනක උඹත් කොලෑනකනේ ඉන්නේ මේ උරාද කියපන් මෙන්න මූඩක් කියපන් නැංගි ඉත කාලෙකින් රතු යන්නේ නැහැ මේ ඔයා උතන ඉන්නකොට අපිට ලැජ්ජ මං ගැච්ච වෙනවා ඔයා කැකුලි හොඳ කැකුලි වගේ ඒ ඇතුළට පද්ද පද්ද පොංච පොංච උනා නම් හොඳයි මං හිතන්නේ මේ ඌර්ල දෙකමක දඬුවම් පොජ්ජ එකමක හිත් පොජ්ජර මන්ද කරපන් අපිලැත්තෝ මේ ඌර දෙකමකට දඬුවම් පොජ්ජ මන්ද කරනවට මම හිටලනවා කොදුයි දනවා කොදුයි පද්ද පියකට අඩ 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 දොන් පොද්දට හිටලාවද මොන මගුලක්ද බම් මේ කියන්නේ මම මම දැන් ගත්තම ගත්තම කට කට වහගෙන ඉතු හයි අඩ අඩ ෂා මේ හොඳ කැම්පස් ලීයක් නෙමෙයි මේ හිල් කළ කකුල් දෙක දාලා තියෙන්නේ මාර වැඩක් නෙමෙයි මචං මේ බලපන් මාර මරාලයක් නෙමෙයි බං කඩාගෙන වැඩි නෑ නෑ හොඳ පරාලයක් මේ වැද්ද වහන්නේ මොන දඬුව මටද කැමති කියලා මචං ඒ මොකටද අපෙන් අහන්නේ ඔය දෙන්නටත් දඬුවම් කරන්න හැබැයි ඔය අත්තන්ටත් කැමති දඬුවමක් ඉල්ල ගන්න පුළුවන් එහෙම කොහමද අපිට දඬුවම් කරන්නේ ඔලු ඔලු මේ කැලේ ඇයිති ඒගොල්ලොන්ට ඇයි ඔයාගේ නෙමෙයිද විරුද්ධ වුණොත් දඬුවම වැඩි වෙනවා කරවාගෙන හිටියොත් වැඩිම සති දෙකයි අපි දෙකක් දවස් 14ක් තමන් කැමති ඕන දඬුවමක් ඉල්ල ගන්න පුළුවන්
ඕන තරම් තියන දඬුවම්. ඒ මූට පිස්සු. ජා, ආජන් අන්න නියම දඬුවම්. මචං මේක මරුනේ. චූන් එකේ ඉන්න පුළුවන්. මේක තෝරගන්න. මේක හොඳයි මේක හොඳයි දඬුවම් පොච්චර හිටලාවයි එනකොට ඉත්ලාවේ දැක්කා ආ ඉත්ලාව ඉත්ලාව ඒ මුත් දැකලා ඔබ කනවා පුරෝපාර ඒ පොරබලා මං කිව්වේ ඔන්නේ ඔන්නේ මේ මූ මොකෙක්ද අපෝ මේ දැක්කවුන්ගෙන් ගොඩක් ඇද මේක හ්ම් පද්දන්න කිව්වනම් මම මොනවා කරන්නේ පදවිය පදවිය ඔබ පදියමු හ්ම් පදවිය යමු පොඩයින මේ කකුල් දෙක පදවිය නේමු ඔය ගහන හ්ම් අයියෝ එනේරි අවේ බලවන් මුගේ පොජ්ජ ආර දෙන්න මේ වන්නන්නේ පොරමලා මොනවද පොරමලා පොර පොර බෑ කරේ දෙන්න කිව්වනේ ආ මේ මිදි වේලා පොජ්ජ ඔතකයි ඒ බාර මූ මොකද කියන්නේ මචං? ඔයා කියන්නේ වෙලාව ඉවරයි කියලා. ඒ කියන්නේ අපිට යන්න පුළුවන් කියලාද? ඒ කියන්නේ අපිට යන්න පුළුවන්ද? ආ යන්න නෙමෙයි. දැන් තමයි දඩුවම පටන් ගන්නෙ. දා ගන්නවා ඔළුව වතුරේ. හැම පෑයකට සැරයක්ම විවේකයක් තියෙනවා. ඒ විවේකේ දැන් ඉවරයි. ඔය බුලත් ටික කොහෙන්ද හම්බුනේ? අරහ ඒ අපිට බුලත් ටිකක් දෙන්න නැද්ද බං? නෑ ඌ වෙලාව දෙන්නේ නාපකෙන් මේක විතර දෙලා තින්නේ. අපිත් නෑවට පස්සේ විතර ගන්න. නාමු නාමු එක්ම නාව වගේ ගන්න බෑ. නාම නාව විතර ගන්න. මට ගෙදර අලි පැටියෙක් ඉන්නවා. එයා හොඳ වෙලෙන් අල්ලගෙන හැම තැනම මාව එක්කගෙන යනවා. ටීචර් මේ චමන් බොරු කියනවා. මොනක් චමන් ඔය කියවන්නේ? ටීචර් මේ චමන්ට පොඩි අලි පැටියෙක් ඉන්නවලු. ඒ අලි පැටිය චමන්ට හරි ආදරේලු. ටීචර් චමන්නේ අලි පැටියට ඉඳ ගන්න එකම ඉඳ ගන්නවලු. ටීචර් චමන් නැගිටින්න කියනකොට නැගිටිනවලු. තමයි යන් කිව්වම හොඳ වෙලෙන් අත අල්ලගෙන යනවලු. ඒක චමන් බොරු කියන්නේ තන්නේමනේ. චමන් මොකද මේ බොරු කියන්නේ? හොඳ ළමයි බොරු කියන්නේ නෑ. නෑ ටීචර් මම ඇත්තමයි කියන්නේ. හරි හරි දැන් ඕක නවත්තලා ඔක්කොමල් චිත්‍රපටතර ගන්න අපි අලිය කඳිමු. චමරි මොනවද මේ ඔයා ඉව කර කර බලන්නේ අම්මෝ මම බය වෙච්ච තරම හැමදාම ඉතින් මන්නේ බය වෙන්නේ උදුමයි අද ඔයා බය වුණා අනේ මන්ද මොනවා කියනවද කියලා චමරි වෙද මහත්තයා කියලා තියෙන කකුල හොඳ වෙනකන් එක තැනකටලා ඉන්න කියලානේ කොහෙද මේ ඇවිදින්නේ හැමේ එක තැනකට වෙලා තමයි මිනිස්සු ඉන්නේ මම මේ කල්පනා කළේ අර අල්ලපු ගෙදර මිනිස්සු වැරෙඩ ගියා එතකොට පොඩි ළමයා ඉස්කෝලේ ගියා අර සක්කර වට්ටම එයා විතරයි ගෙදරට වෙලා ඉන්නේ. හ්ම්. ඔයා මොකද ඒ ගෙදර කට්ටියගෙන හොයන්නේ? මේ ගෙදර ගැන මං ගැන ටිකක් හොයලා බලන්නකෝ. අර ඇහුණද වාටේ සද්දේ? හරියට නිකන් ට්‍රම්පට් එකක් ගහනවා වගේනේ. ඒ ගෙදර ඉන්නේ වැඩකාරි විතරයි. වැඩකාරි දන්නවද ට්‍රම්පට් ගහන්න? ඒක තමයි මිනිස්සු තාලයක් නැත්තේ. හ්ම්. ඔන්න චමරි මන්නම් හෙට වැඩට යනවා. ඇයි? ඔයාට මේ අනුන්ගේ ඕපදූප හොයන්න පුළුවන්. මේ ගෙදර වැඩ කරන් තමයි බැරි. මං ගිහින් වැඩට යනවා. අයියලතෝ සේරි හුල්ලා මෙහෙම දඩයම් කියන්න මන්ද බීලා අන්න බං කැකුලේ ආනෝද කියනවා මේ ඉස්සෙල්ල බලපන් අර පොරමොල ඉන්නවද කියලා කවුරු දෙන්නද අයියලතෝ කොටා බාන්න හිටලන්නේ මුණා මේ මොකද මම ඒ කිව්වේ බට කොටහලු කොටා බානවලු නෑ නෑ ඒ අහන්නේ ඔයාලා කන්න කැමති මොනවද කියලා ඒ වෙක් වෙ යක් හරි 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 ආ මේක ගලවන්න මොකද ඔයා කොටා කිව්වේ මෙයා ඒක පොඩි දිගාද ආ ගලන්න තමයි හරි ලකුණි අපිලත් කොයි
බලාගෙන අරුම් ෆලෝ කරන පල්ලමක් මැත්තු ෆලෝ කරනවා කියන්නේ පොඩි කෙනියක්. චමන්ගේ තාත්තා ඇවිල්ලා චමන් දැන් ඉස්සර වගේ නෙවෙයි ළමයි වට කරගෙන හරියට බොරු කියනවා තාත්තේ මම බොරු කියන්නේ නැහැ නේද මම හොඳ ළමෙක් නේද ඔව් මගේ පුතා හොඳ ළමෙක් නේ එහෙනම් මෙයා කියන්නේ මෙයාගේ ගෙදර අලිපැටියෙක් ඉන්නවලු එයා මෙයා කියන ඕන දෙයක් කරනවලු ඒ අලිය තමයිලු මෙයාගේ හොඳ මෙයාලු ඇත්ත නේද තාත්තේ මං කිව්වේ අපි ගිහිල්ලා එන්න ටීචර් බොරුවක් කිව්වේ නෑනේ. ඒක තමයි. මං කියන්නේ දලිපිටේ කෙන කාටවත් කියන්න එපා කියලා. මේක ආරංචි වුත් එහෙම මටත් හිරේ යන්න වෙනවා. දලිපිටේවත් කෙලෙට ගිහිල්ලා දාන්න. මාතියෝ, අද මාර වැඩක් නේ උනේ. මොකද උනේ? අද බේබි ඉස්කෝලේ ගියට පස්සේ අලිපැටියා කෑ ගන්න පටන් ගත්තා. අයියෙන් කෑ ගැහුවද? ඕ මාතියා. ආහල බාල මිනිසුට තැගල ඇති. අයියෝ මම හුඟක් මාන්සි වුණා ඌගේ කට වහන්න. පුතේ මේ දඟේ ඔයා ගියාට පස්සේ හොඳටම කෑ ගහලා. ඕ මාතියා. මම බයෙන් හිටියේ මේ අහල පහල මිනිස්සු ගෙදරටයි කියලා. මෙයා මේ විදිහට දඟ කරන්න ගත්තොත් ඉක්මනටම සත්තු අතර බාර දෙන්න වෙයි. අනේ තාත්තේ මෙයා එහෙම කරන එකක් නෑ. ඔයා එහෙම කරන්නේ නෑ නේද? දැක්කනේ තාත්තේ මෙයායි එහෙම කරන්නේ නෑලු. හොඳයි. ඊට පස්සේ මෙයා දඟ නොකර හිටියොත් හොඳයි. ඔයා හරි වැඩනේ කරන්නේ. ඔයාට පුළුවන් නම් මෙහෙන් ගිහින් ඉන්න. මට නම් ඔයා නැතුව ඉන්න බෑ. ඊට පස්සේ සද්ද කරන්න එපා. හොඳද? බේබි එන්න අපි කෑම කමු.
අයියෝ ආද පරක්කුනේ වෙනදටත් එන්නේ මේ වෙලාවටනේ ආ ඕමයිනේ මේ තුවේ අද අල්ලපු ගෙදර මහාමුදු සද්දයක් ආවනේ ඒ කිව්වේ ඒ කිව්වේ හරියට ට්‍රම්පට් එකක් ගහනවා වගේ එහෙනම් ලෙට් මීට ට්‍රම්පට් එකක් අරන් දීලාද දන්නේ නැ දන්නේ දරුවෝ ඔයා හොඳ දරුවෝ වගේ ගිහිල්ලා පොඩ්ඩක් බලනවා දෙපැත්තේ ඇයි අම්මට ට්‍රම්පට් ගහන්න හිතුණාද අම්මට ඉතින් අලුතින් ගහන දෙයක් ඉතුල්ලා නෑ දුවේ අම්මා ඉතින් උදේ නැගිට්ට වෙලාව ඉඳන් ට්‍රම්පට් එක ගහ ගහ තමයි ඉන්නේ අනේ මගේ කට ඔයාගේ ওই කට තමයි ට්‍රම්පට් එක දුව ඔයා ඔය තාත්තා කියනව ගණන් ගන්න එපා ඔයා හොඳ දරුවෝ වගේ අල්ලපු ගෙදරට ගිහිලා බල්ලනවාද ආපු සද්ද මොකද්ද කියලා අනේ මට නම් බෑ ඒගොල්ල මොනා කරත් අපිට මොකද ඒ ගමන ඔයත් නද තාත්තා වගේ හිතන් ආ යන්න යන්න ගින් තාත්තිකින් කැමිල්ලන් කන් යන්න යන්න ඔව් ඔව් මොනවාද පොදන පොදන ලොකුක අන්න මචං අනේ අම්මේ කොමාරි කැලේ ඉඳන් නගරෙටම බයිසිකලේ ආවන බං මට නම් මාර මාන්සීවා එනේ වාඩිවිල ඉඳලා මේ බයිසිකලේ ඉඳන් උඹට මාන්සීද ඒ කියන්නේ උඹ පොල්ලේ ඇවිල්ලා උඹට මාන්සිනේ හොඳයි පදන් නිදන් ආරන වැඩේ කරන නම් හිණකින්වත් හිතන්න එපා වෙන මොකක් හරි යතක් බලාගමු මේ සමාජයේ යහපත් විදියට අපිට නිදානයක්වත් හාරගන්න ඉඩ දුන්නේ නැහැ නබං ඒ ඉඳ පරණ හොරකමම කරමු ඒ උඩට පොලිසියට අහුණාම අම්බානක ගන්නවනේ බං වෙන මොනවද කරන්නද බං මොනවද මං සූසූ ගන්න කල්පනා කරන්න ඉඳි බං මං සූසූ ගෑවේ නේ බං මාත් මේ කල්පනා කරන්නේ කවුද සූසූ ගෑවේ කියලා ඒ ඒ මොකද මේ බලපන් සහිපෙක්ියක් උතු අම්මේ බලපන් මෙයාට ණය ගහලා දන්නේ මෝ මූ ගාව ගඳ මූ හොඳටම බීලන්නේ බං ආ වටර සිරි මට නියම අයිඩියාක් ආව මගේ මචං ඒ ගණින් ණය පෙට්ටිය අතට ණය පෙට්ටිය අතට ගණින් ගණින් ණය පෙට්ටිය අතට වන්න ඇයි උඹ නයි නටවන්න දහදන්නේ නයි නටවන්න තමයි වෙනස් ක්‍රමයකට ගණින් මෑට ගන්න ඕක නෙමෙයි කන දීපන් ඊට පස්සේ ගෙදර මිනිස්සු එළියට දාලා ගෙදරින් ගන්නද මේවයි වරෙන් යම් මචං දීපන් නලවට හරි ඔබ විසිකර බං යම් ලැච්චමි ලැච්චමි මම ඔව් එන්නකෝ ඇයි එන්නකො ළමයෝ ඇයි ලැච්චමි ඔයා ළඟදි ගමේ ගියාද ඇයි නැමේ මේ ඔයාගේ තාත්තා හැම ළඟදි එනවද දන්නේ නැ මේ අද උදේ ඔගොල්ලන් ගෙදර මහාමුතු සද්දයක් ආව නේද සද්දයක් මේ හනේ නෑ මට හොඳට මෙහුණනේ අනික එක ඔයගේ පැත්තෙන්ම තමයි ආවේ අයියෝ මං කිව්වනේ අපේ ගෙදර මෙහෙම සද්දයක් ආවේ නෑ මේ ලැච්චමි මොන හරි උමනාවක් වුණත් මට කියන්න හොනේ මුකුත් හිතන්න එපා මේ එදා මං ඔයාට බැන්නට ඔයා මාත් එක්ක තරහ නෑ නේද නෑ මොනටද තරහ වෙන්නේ නේද හැබැයි අර සද්ද ආවේ නම් මේ පැත්තෙන්ම තමයි ආ එනවා මාතියෝ ඔන්න මාතියා මට කතා කරනවා මං යන්නම් අම්මේ මෙච්චර දවසක් මං හිතන් හිටියේ නිකම් බෝම්බයක් කියලා දැන් බලනකොට පරමාණු බෝම්බයක් නේ වෙන්නගේ මේක නම් වැඩේට හරි බං මේ කවුරු හරි ආවොත් තමයි ලෙඩේ වෙන්නේ ආ නෑ නෑ දොර ඇරලානේ දොර ඇරලන් කවුරුත් එන්නේ නෑ දොර වහලා නම් තමයි ඔතනින් එන්නේ නැත්තම් පිළිගන්නේ නැන්නේ දැන් කට්ටිය ඇතුළේ ඇත්තේ බලන්න ඕනේ ඔබ ගිහිල්ලා ඇතුළ බලපන් මෙතන මොනවද බලන්න දරින් එනවා එනවා මේ ඔබ බය වෙලා නබ ඔබ බය වෙන්න එපා ගෙදර කට්ටිය බය කරන්න ආවේ ණය හතර ගනි ඔබ බගනින් බගනින් ගනි මේක යකොත් ණය හතර ගන්නත් බැරි ඔය ඉන්නේ ඔය යන්නේ ඔය ණය හරි හරි යනවා 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 දැන් උඹ ඵලයක් ප්‍රශ්න නැහැ
මේ ගෙදර කවුද? ගෙදර කවුද? මේ ගෙවල් වල මිනිස්සු නැද්ද හත්තිලව්? ආ කවුද කවුද මේ නර කණ්ඩ හදන්නේ? කණ්ඩ හදනව නෙවෙයි. ඔයාලා ගයි කියලා කියන්න ආව. මොනවද මේ කියවන්නේ? කියවන්න පොඩ්ඩක් ඕම නැමෙන්න නැමෙන්න නැමිලා පොඩ්ඩක් ඔය ඇතුළ බලන්න. ඔහො පොඩ්ඩක් ඇතුළ බලන්න. සරප උදව්වක් කරන්න ආපම මේ මගුලක් කතා කරනවා. ඔන්න ඔහොම එළියට. නයි නයි නයි. ඔය දැන් අනි ඒ මන් දන්න කියනක තේරෙන්නේ නැති හැටි. අනේ යන්නකෝ. යන්නම් ඉතින් ඔය මොකද තන්. මේ ඔයා බය වෙනවනේ. හරි හරි ඉතින් ඔයා යන්නකෝ. අනේ යන්නකෝ. බලන්න මිනිස්සු ඉතින් අපි හොරු කියලා. මේ කියනක තේරෙන්නේ නැහැ. මුන්ද වෙලාවට ළමයි ටික ඉස්කෝලේ ගියේ. මේ ළමයි ඉස්කෝලේ ගියාට අපි ඉන්නේ. ඌේ උදව්වට ඇවිල්ලා ඉඳී ඒක තේරෙන්නේ. නන. එන්න බොන්නේ. හරි. The number you have called is not connected. ඔව්. Hello. The number is for calling. ආගේ දම්බා. මේ රයිට් රයිට් මේ ඒ නාගරේස් ඉන්නවද? ආ මේ නාගරේස් මේ අජන් අර මේ දෙවිනි පැටු මගේ එතර දිග නෑ මේ මේ ණයෙක් ඉන්නවා ඉලෙක්ට්‍රික් ඒ තරම් ඌ අල්ල ගන්න තියෙන්නේ ඔය ෂේප් එකේ එලියට ගත්තා නම් හරි නම්බර අට ඔබ දන්නවද මං ඔව් මං ඔව් ඔයා තමයි ඔව් ඔව් ඔයා මම හරි මම එන්නේ හරි හරි කිව්වා කිව්වා හෙලෝ නාග්‍රේෂ් මේ නාග්‍රේෂ් මේ ටෙලිෆෝන් කරා විතරයිනේ මෙතෙන් ඩයිවිල්ලන්නේ කිසි දෙයකට බය වෙන්න එපා නෝනා නෝනා ඔතන ඉන්න මෙහාට එහෙම බෙල්ල එහෙම දාන්න එපා ඔතන ඉන්නවන පුටුවටද බෙල්ල නේ 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 අනේ කොමරි නෑ වල්ල ගන්නකෝ මේ නෝනා බණ කතා කරනවා මේ මේ මොන නයින්ද මේ අන්නට ඔපු නයින්ගේ හැටියට පිස්සු හැදෙනවා මම එන්න මෙහෙ ඇතුළට එන්න මම නෝන බෙල්ල දාන්න එපා මේ වටේ උඹත් තියනවා කියලා. මාක් නෙවෙයි යකෝ. උඹේ ඔය නයින් අලාවට මුළු ඒරියල් එකම නයිට් එක ඇවිල්ලා. උඹට තේරෙන්නේ නැද්ද මම මේක? මොකද මම පිප්පක. අම්මෝ ඔය මම නෑ මම එන්නේ. මම ඉන්නේ. මේ 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 කියන ගහපන්කෝ. මේ මේ ඕක ගහන්න එපා බං. ණයා ඉන්නේ ඇතුලේනේ. මේ ණයකෝ එල්ලුවද? ඔයාගේ ණය ඇතුලේ ඉන්නවා ෂෝක් එකට. තව ණයෙක් මේ ඉන්නවා කියලා පරිවිඩයක් ආව සුගතලා ගෙදර. අපි දැන් ඒ ණය අල්ලන්න එහෙ යනවා. අනේ මේ නෑ අල්ලන්නකෝ. අරගෙන යන්නකෝ. නෑ ආවොත් මෙන්න මේ නලාව පිබල පුටු උඩ ඉඳිමිට බයින්න පාරි. අපි සුගතලගේ ණය බලලා එන්න දක්ගාලා. මේ දවස් වල නයි මයි. අයියෝ යන්න බං. අනේ අනේ අනේ. අනේ යන්න බයින්නකෝ. මේ ණය අල්ලන්න දෙන්නකෝ. අයියෝ අයියෝ එන්න එන්න. ඒ ඒ අර බලපන් කරතරම් බඩු දාපුවා පාර යනවා. පාර යනකොට ඔහමනම් ගෙදර කොහමද ඇද්ද? උඹ කියන්නේ මේ නියර ඔහමනම් කුඹර කොහම වේද කියලා නේද? මම කිව්වේ කෙහෙල් මල් නියරක් කුඹරක් ගැන නෙමෙයි බං. ඉතින් මමත් කිව්වේ එහෙම කෙහෙල් මල් නියරක් කුඹරක් ගැන නෙමෙයි. ඉතින් ෆලෝ කරලා ගෙදර ගිහලා බලමු. වරෙන්. ඔන්න මරහලයක් අඩාගෙන වැටිලා දන්නේ. මිනිස්සු සැක කරන එකක් නැද්ද බං?
නෑ නෑ නිකන් නවතින්න දෙනා කොයිනෝ වගේ ෂේප් එකේ යමු. එදත් අපි නවතනක් හොයන්න ගියා නේද ෂේප් එකේ. ඉතින් අද අබුටි කෑ. ඒ දානේ බං. ඒ කියන්නේ අද අබුටි ගන්න ගන්නෑ. බලමුකෝ. කවුරු හරි ගහන්න ආවේ නැත්නම් හොඳයි. ගෙදර නම් කවුරුත් පේන්නේ නැහැ. ගෙට ගිහිල්ලා බලන්නත් හිතයි. මේක අපන්. ඒ මං කියන්නද වැඩේ? ටොප් අයිඩියා එකක් ආවා. පුරු ඇඩ්‍රස් එක හොයාගෙන මේ හරිය හොය හොය කරගමු. අහුනොතින් කරකිල්ල හැදෙනකන් කණ්ඩ වෙයි. ඉතින් කන වෙලාවට කරකෙන්නේ නැතු වෙමු. ඔබ කාලා බලපංකෝ කරකිනවද නැද්ද කියලා. මේ වෙලාවට කරකෙන්නේ නැතු ඉදම ඉවරයි. පිටු මේ වර. මුකුලක් කතා කරනවා. අයියෝ! අයියෝ මාරුත් නැද්ද? බලයන්. අයියෝ මාරුත් නැද්ද? අයියෝ! මේ නමුත දෙකේනවා. වරින් වරින් දුරපො. දෙපා. එතකොට නැති වැරද්දකට අහුවෙන්න ඉඳිනවා නිකන් ෂේප් එකේ නිකන් හිමින් ඕම. ඕනෝම. සුරජ්, තුව! අනේ එන්නකෝ. ආ! චමරි? ආ! චමරි! චමරි! මම මෙහෙ. කොදු අම්මා. දන්නේ නැ තාත්තේ. මේ මනුස්සයාට හරියට ඇවිද ගන්න දරුව හිටියේ. වලකටවත් ඇටලක් දන්නේ නැ. අම්මේ. උඩ බලන්නකෝ. ආ! චමරියෝ ඔතන? ආන්දු අම්මා. හරියට බිව්වත් ඇවිද ගන්න බැරුව නේද හිටියේ කොහොමද උඩ නැග්ගේ ඔයා මොනා කියනවද මන් දන්නේ නැහැ චමරි ඔය ගහට නැග්ගා වගේ අර පොල් ගහට නැගලා පොල් ගෙට්ටික් කරලා දාන්නකෝ ඔයාට විහිළු අනේ කොට ඉනිමක ගේන්නකෝ මේ ගෙවල් අත දාගෙන සතු හදනවා අපිට ගහක් කොලක් තියාගන්න නැහැ එහෙම දෙවට ඔයාව ගසුත් නැග්ගනවා නේද ආ පරිස්සමෙන් බලගෙන පරිස්සමෙන් ඇත්තටම අම්මේ අම්ම කොහමද ඒ ගහට නැගේ ශාලිකා වෙලාවකටවත් මම පඬිත කතා කියනවා යන් ඉක්මනට අදගෙන පොලිසියට යන් යන් ඇයි ගස් නැග කියලා ඇන්ටියක් දාන්නද අනේක සතු ගෙවල්වල දාගෙන ඇති කරනවා ඊට පස්සෙ ලොකුනහම අපිට තමයි කරදරේ දැම්මම යනන පොලිසියට දැම්මම ගිහින් ඇන්ටියක් දාන්න ඕන ඔය පොඩි පොඩි දේවල් වලට තමන්ගේ මිනිස්සුන්ට විරුද්ධව ඇන්ටි දාන එක හරි නැහැනේ චමරි ආ හිතට අමාරුද ඒ අපේ වෙලාව හරි නෑ බං. ඇයි රොසු කැඩලද? ඔල්ලෝස තිබ්බද කැඩෙන්නේ? ඒ අර ගෑණි පුදුම ස්පීඩ් එකකින් නේ මං ගහට නැගගලි. ඔය ගෑණි අල්ලගත්තොත් රෑට හොරපොල් කඩලා කෝටිපති වෙන්න පුළුවන්. අපඩදී මරණ ගෙල්ලන්නේ නැග්ගේ. කොහොම ගෑණිය දැක්කම පොඩ්ඩ නතර වෙයන් බද්ද මේ යහට මෙහට හැටක්ම 10 15ක් විතර ඇවිදලා මම කකුල් දෙක දෙනවා බං. අත්මුතු පරම්පරාවයක් දැකලා නෑ ඔහොම ගස් නැගෙන ගෑණු. අනේ මේ කට වහගෙන ඉන්න. මට ඕනේ දේ තමයි මං කරන්නේ. චමරි මං කියන දේ පොඩ්ඩක් අහන්න චමරි මේ හදිසි වෙලා වැරදි තීරණ අරගෙන අපිට පස්සේ පසුතැවෙන්න වෙයි ඇත්තටම මට පිස්සුද සුරජ් පස්සේ පසුතැවෙන්න වෙයි කියලා තමයි මම මේ තීරණය ගත්තේ එන්න ළමයි යන්න මේ ගස් නැග්ග ගෑණිගේ යකෝ එදා තිබ්බ රත්තරන් බඩු වලින් භාගයක්වත් අද ඇඟේ නෑ ෂුවර් එකටම ඉතුරු භාගය ගෙදර ඇති නෑ මචං මං කියන්නේ ගහේ ඇති යන් ගස් තුඩ කොහෙ පුතේ මේකෙන් අපිට ලොකු කරදරයක් වෙනවා අනේ තාත්තේ මට නම් බෑ දඟේ නැතුව ඉන්න ඒක තමයි මං කිව්ව අලිපැටියා පරිස්සම් කරගන්න කියලා අනේ අලිපැටියාවල අපි හරියට පරිස්සම් කරගත්තා ඒ උරාට ඒ අල්ලපු ගෙදර ගෑනු කන හොරේ අපේ වත්තට ඇවිල්ලා තමයි මේ ඒකෙ එක වුනේ මේ මිනිස්සයාට නම් මිනිස් ගතිය ඇත්තෙම නැහැ ඒ මාතේන කරී හොඳයි තාත්තේ අපි දැන් මොකද කරන්නේ
මං හිතුවේ වරේ කියලා. වරේ. අපි නේ බං හොරු. ඈ? ඇත්තට ඉන්න. පස්සේ මතක්. ඒ පොටෝ බලන්න තුයි මට වරෙන් වරෙන් පොටෝ බලන්න පුළුවන් පස්සේ අයියෝ කිව්වම හරන බෙල්ල 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 ඔය කොහෙද යන්නේ? ඔහේ නෙමෙයි අපේ ගේ තියෙන්නේ මෙන්න මෙහේ. මං දන්නවා. පොඩ්ඩක් ඉන්නවා බලන්න. මොනවා බලන්නද? මට නම් දැන් මගේ සහෝදරයාගේ මූණ බලන්නත් ලැජ්ජයි. ඒක යකාගේ වැඩක් නේ. ඒ මිනිස්සු කරන වැඩ හොඳයි. ඔයාට හම්බ වෙන්න තිබිච්ච දේපළ ටිකත් එයා ලියාගත්තා. ඔයා නිකන් කටපියාගෙන ඉන්නවා. මේවා මතක් වෙනකොට මගේ ඇඟේ මාළු නටනවා. චමරි අපිට ලැබෙන්න තියෙන දේවල් අපිට ලැබුණා. මේ අනුන්ගේ දේවල් ගැන හෝල් හෝල් ඉඳලා වැඩක් නැහැ. ඔයාගේ ওই තණ්හාව නිසා ඔයා කවදා හරි ලොකු අමාරුක වැටෙනවා. හරි හරි හරි. මමනේ අමාරුවේ වැටෙන්නේ. එතකොට මම ඒක බලා ගන්නම්. තමුසේ නම් ඔතෙන්ట్లా බලනවා. මයි යන වෑන්න. සහෝදරයා ගැන කියනකොට හරි කැක්කුමයි වගේ. අනේ ඉතින් අපි ගැන ඔහොම හිතන්නේ නෑනේ. සර් ගේ ඇතුළ නම් මුකෙක්වත් නෑ. හොඳට බලන්න ඔය පැත්ත. මේ පැත්ත නෑ සර් අලි පැටියෙක්. ආපහු බලන්න. සර් අලි පැටියෙක් නම් පේන්නේ නෑ. අලි පැටිය වගේ නෑ එළිය තියෙන්නේ. මේ පැත්තේ බලන්න. මේ තන්ට වෙලා අනුන්ගේ දේ ගැන බලබල ඉන්නේ නැතුව මෙන්න මේ තමන්ගේ ගේ ගැන බලා ගන්නකෝ. අපේ ගේ ගැන මොනවා බලා ගන්නද? මෙන්න මේ ඇවිල්ලා බලනවා. ගෙට හොරු පැනලා. අනේ දෙන්නේ මගේ රත්තරම් බඩු එක. ගිහින් අල්ලපු ගෙදරින් අහගන්න. ඔයා ඉතින් ඒ ගෙදර ඕපදූප හොයමින් ඉන්නේ. මම මේවා තනියම කරපු දේවල් නෙවෙයිනේ බං. ඇයි උඹ එහෙම කතා කරන්නේ? මං උඹට එදා තුවක්කුව හොරකම් කරන වෙලාවේ කිව්වනේ. අදට උස්සන්න පුළුවන් තුවක්කුවක් ගන්න කියලා කොහෙද ඔබ තියෙන තණ්හාවට ලොකුම තුවක්කුවනේ ගත්තේ මොනවද යකෝ කතා කරන්නේ මේ ලොකුම එක ඇයි උඹ පොඩි මේක අතට ගත්තේ අරගෙන මේ පුපුරව ගත්තේ ඒක විපුරුවට පස්සේ නම් මගේ ලොකු එක විපුරලා අලියා මැරුණේ අර කොහොමද ගන්නේ නම් මේක ගන්න පොඩ්ඩක් ගත්තේ මොනවද ඉන්නේ ඔය පිළිකන්නේ ඔයා පොලිසියට ගියේ මේ අලිපැටියව අල්ලලා දෙන්නනේ දැන් මේ හොරු දෙන නිදහස් කරලා අලිපැටියව අල්ලා දෙන්න දැන් කරපු වැඩ ගැන ලැජ්ජ වෙනව නේද? දුව, ගිහින් අර පොලිසිය අංකල් එක්කන් එන්න. ආ, මේ ඉන්නේ හොඳ හොරු දෙන්නෙක්. මේ ඉන්නේ අලිපැටියත්. ඉන්ස්පෙක්ටර්, මේ අලිපැටිය නිසා තමයි අපේ බඩු මුට්ටු ඔක්කොම බේරුනේ. සර්, හරි කරදරයක්ද මෙයාගෙන්? බැරිද මෑට පොඩි මාංචුවක් දාන්න නේද? සයින් පෙරලා දාන්න මෑට මාංචු. ගන්න ගන්න මෑට ගන්නවා දෙක. බලන්න මේ මෑට මාංචුවක් දාන්න ගෙනාවේ නැද්ද? එයාට දාන්න මාංචු අපිලගේ නෑ. ආ. ඒ මල්ලු ප්‍රශ්නයක් නෙමෙයි යගේ. හා මේ තියෙන්නේ වානේ උග කාලෙකින් දැක්කේ වා කටව හවින පළයන් හරි මාංචු දාරණ තියෙන්නේ වා ඕගොල්ලන්ගේ අලි පැටිය හොඳ වැඩක් කරලා තියෙනවා අපිට හොරු දෙන්නෙක්වත් අල්ලලා දුන්නා ඊයේ දෙන්නා අලි එක්කත් මරලා තියෙනවා එහෙනම් අපි ගිහින් එන්න සයන් නබියා මම
ඩොක්ටර් මේ ගෙදරින් අලිපිටියම අපිට ගෙනියන්න වෙනවා. අනේ තාත්තා මගේ දඟයව ගෙනියන්න දෙන්න එපා. අනේ තාත්තා ගෙනියන්න එපා. අනේ මම ගෙනියන්න එපා මගේ දඟයව. අනේ තාත්තා ගෙනියන්න දෙන්න බෑ මගේ දඟයව. මට ඕනේ. අනේ තාත්තා ගෙනියන්න දෙන්න බෑ මොකද්ද? තාත්තා මගේ දඟයව ගෙනියන්න දෙන්න එපා. අනේ තාත්තා. අනේ දඟයව. අනේ දඟයව. ඔයාව ගෙනියන්න මාමල කට්ටියක් ඇවිල්ලා. ඔයාට බෑ නේද මාව දාලා යන්න? අනේ දඟයව. ඔයාට ඇත්තරම් බෑ නේද මාව දාලා යන්න? මටත් බෑ දඟයව ඔයා නැතුව ඉන්න. අන්න මාමල කට්ටියක් එනවා ඔයාව ගෙනියන්න. ඔයා දාලා යන්න නෑ නේද මාව? අනේ දඟයව ඔයා මාව ගෙනියන්න දෙන්නේ නෑ. මට බෑ ඔයා නැතුව ඉන්න. අනේ මාමේ මගේ දඟයව ගෙනියන්න එපා. අනේ තාත්තා දඟයව ගෙනියන්න එපා කියන්න. අනේ මාම ගෙනියන්න එපා දඟයව. අනේ දඟයව ඔයා යන්න එපා දඟයව. අනේ මාම ගෙනියන්න එපා මගේ දඟයව. අනේ මාමේ අනේ තාත්තා ගෙනියන්නකො ගෙනියන්න පා කියලා. අනේ මාමේ මම ඇඳලා ගියන්න ගෙනියන්න පා. ළඟේ මාටවත් දැක්කේ කරන්නේ නෑ මාමේ. අනේ ගෙනියන්න පා මාමේ. අනේ දඟයා. අනේ මාමේ ළුව ගෙනියන්න පා. අනේ අනේ තාත්තා එයා කැලේ අතර මං වෙයි. එයාට කවුරුත් පැටියව වාහනේ දාන් ගියා. තමන් අය අඬනවා. මට හරි දුකයි. හරිනේ දැන්? දැන් තම්සට සන්තෝෂ ඇති. ඔය දේ කරගන්නනේ දැඟලුවේ. අනේ නැහැ. මං හීනකින්වත් එහෙම දෙයක් හිතුවේ නැහැ. මට හරි කනගාටුයි වෙච්ච දේට. මං නිකමට වගේ හිතුවා. ඔය පොලිසියට ඇද්දි ඔය වගේ දෙයක් වෙයි කියලා. තම්සල වගේ ගෑනුත් එක්ක ඉන්නට වඩා හොඳයි. අයියේ කොහෙද අයියේ යන්න හදන්නේ? මට සමාව වෙන්න පුතේ. මන් නිසා තමයි ඔයාට ආගේ අලිපැටිය නැති වුනේ. දැන් ඉතින් වෙච්ච දේවල් වුණා. මං තීරණය කරා දරුවත් එක්ක ගිහින් කැලයක් ගාවෙන් ගයක් කරන් පදිංචි වෙන්න. නෑ, එහෙම කරන්න එපා අයියේ. මගේ දේපොළ ඔක්කොම මම ඕගලන්ට දීලා යන්නේ. මට අයියාගේ දේපොළ ඕනේ නෑ. මට ඕනේ මගේ සහෝදරයාගේ මූණ බල බල හැමදාම ජීවත් වෙන්න. මම හුඟක් කල් ඉවසුවා. ඒත් දැන් මං ගත తీරණේ වෙනස් කරන්නේ නෑ.
අර මගේ දංගයා සාත්තේ බලන්න මගේ දංගයා.